සුබ සන්ධ්‍යාවක් වේවා කියලා සිරදන ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම ලයිව් එක එන්න හේතුව මම කිව්වා. එතකොට ආශාවරි කියන අපේ මැදිරිගිර ආශාවරි සංගීත කණ්ඩායම පිළිබඳ මේ දවස්වල සමාජ මාධ්‍ය ජාලාවල විවිධ කතා පැතිරුණා. එතකොට මේ බෑන්ඩ් එකේ නිර්මාණය කරපු මම ඒ ගැන මම කියන්න ඕන. මොකද ගොඩක් රසික රසිකාවියෝ ප්‍රේක්ෂකයෝ යන බලන් ඉන්නවා. ඉතින් බෑන්ඩ් එක ඉදිරි කටයුතු ගැන විශේෂයෙන්ම සෝ සංවිධානය කරමයි දැනුවත් කරන්න ඕන. ඉතින් ඒ ගැන එයාට පණිවිඩයක් අපි දෙන්න ඕන මේ ඉස්සරහ කොහොමද වෙන්නේ කියලා. ඉතින් පළවෙනි කාරණේ මම කතා කරන්න මාතෘකා තුනක් ගැන ආශාවරි සංගීත කණ්ඩායම පිළිබඳව. ඉස්සරලාම ගොඩක් අය විවිධ ගැටලු තිබ්බා. මේක නිර්මාණය කළ ආකාරය කවුරුත් නොදැන බොහෝ අය ගොඩක් ප්‍රශ්න අහලා තිබ්බා. ඒ ඔක්කොටම උත්තර දෙන්නේ නැහැ. ඉතින් පළවෙනි කාරණේ තමයි එක මම මාතෘකා තුනයි කතා කරන්නේ. මේ දරුවන් අධ්‍යාපනය ගැන අහලා තිබ්බා. ඉතින් මේ දරුවන් අධ්‍යාපනය ගැන කතා කරද්දි මේ අය ඉස්කෝලේ 6 වසර 7 වසර 8 වසර වගේ ඉන්නේ. එතකොට කඩින් විභාග කියන උදාහරණයක ඕ ලෙවල් ඒ ලෙවල් වගේ වල දැන් 6 වසර ඉන්න බබෙකුට තව අවුරුදු 5ක් විතර තියෙනවා. ඉතින් ඒ නිසායි කඩින් විභාග ටිකක් දුර නිසායි මම ෂෝ වැඩි ප්‍රමාණයක් අරන් බාර ගන්න ඒ ටික ප්‍රසංග පවත්වන්න ගියේ. එතකොට කඩින් විභාග වල කල් තිබ්බා. ඊළඟ කාරණේ අපේ නිහිනි. එතකොට මේ සියල්ල කරගන්න ගමන් තමයි ඕ ලෙවල් වලට මුණ දෙන්නේ. ඉතින් එයාට හොඳ ඉස්සහට එකක් තියෙනවා. දැන් කොමස් කරන්නේ. ඒක අපි කරලා පෙන්නලා තියෙනවා. මේ සංගීතය බාධාවක් නොවන බව අධ්‍යාපනයේට. ඉතින් ඒක නිසා කඩේ විභාග වල ගොඩක් දුර තියෙන නිසායි මේ එහෙම අපි ෂෝ ටිකක් වැඩිම බාර්ගෙන කරේ. ඊළඟ කාරණේ මෙයාලා නිින්දගෙන හා තිබ්බා. ඉතින් මම හිතන්නේ අපේ දරුවෝ දන්නවා, යන දෙමාපියෝ දන්නවා. මේගොල්ලොන්ට මම හිතේ අනිතරව නිින්දක් තියෙනවා. විශේෂයෙන්ම ආලා බස් එකේ ගිය විදිහ එනකම් විදිහ සමාජ ෂෝයක් පවත්වන විනාඩි 40යි 50යි වගේ ප්‍රමාණයක්. ඉතින් අනික තමයි මේ අපි දන්නවා මේ කැපවීමෙන් තොර ජයග්‍රහණයක් ලබන්න බෑ. ලෝකෙ දිනපු මිනිස්සු ගොඩාක් කැපකිරීම කරලා තියෙනවා. ඒ හින්දා අපි කැපකිරීමක් මත තමයි දෙයක් නිර්මාණය කරන්න පුළුවන්, ගොඩනගා ගන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන මම කියන ගොඩක් කැපකිරීම කරා. ඒ මත තමයි ආශාවරි රටක් ලොවක් අඳුරගත්තේ. තීලංකාරනේ මෙයාලා විශ්ව ප්‍රමාණය හර තිබ්බා. එතකොට මේ මුදල පිළිබඳ මුදල් තණ්හාව ෂෝ බාරගත්තේ නැහැ. මොකද සංසෝ සංවිධානය කරපුවා දාන්න අපි මොන මුදලටද ප්‍රසංග පැවැත්වේ කියලා. දරුවන්ගේ දස්සතා ලොව පුරා ලංකා පුරා වේගෙන් ප්‍රතිරිත කරන වුණා නිසායි මේවා ෂෝ බාරගත්තේ. ඒ නිසා මේ එහෙම ෂෝ ප්‍රමාණයක් කරේ. එතකොට ඒ නිසා එතකොට දැන් එතකොට කාරණා තුනයි අධ්‍යාපනයේ නිසා ෂෝ ප්‍රමාණය. ඉස්සරහට ඒ දරුවන් සහ ඒ දෙමාපියොත් එක්ක කතා කරලා ප්‍රසංග ප්‍රමාණය කොයි විදිහට බාරගන්න කියලා මම තීරණය කරනවා. එතකොට ඊළඟ කාරණේ සුද්ධිගේ ප්‍රශ්නේ ගොඩක් අය බලන් ඇත්තේ ඊළඟ මාතෘකාව. ඉතින් අදින් පස්සේ සුද්ධි ආශාවරි බෑන්ඩ් එකේ ප්ලේ කරන්නේ නැහැ. එතකොට මම සුද්ධිගේ අනාගත සංගීත ජීවිතය සුබ පතනවා. එයාට මියුසික් වලින් හරි උදව්වක් ඕන නම් මම මේ උදව් කරනවා. මම සුද්ධි වල කැපකිරීම කරා මේ අපේ බෑන්ඩ් එකට. ඉතින් ඒ නිසා එහෙනම් සුද්ධිගේ ප්‍රශ්න තිබ්බේ සුද්ධිගේ අනාගත සංගීත ජීවිතේට මම සුබ පතනවා. ඒක මොකක්ද කියලා දන්නවා. ඉතින් සුද්ධි දවසක මගෙන් උදව් ඉල්ලුවොත් මියුසික් වලදී මම ඒ උදව් කරනවා. මොකද මම අද වෙනතුරු සුද්ධි බලාපොරොත්තු හිටියා. ඉතින් සුද්ධිට සුබ පතන ගමන් අපි ඊළඟ ඒක ඩ්‍රම් ප්ලේස් කවුද කියන ගැටලුවක් තියෙයි. ඒකට විකල්පයක් තියෙනවා. මේ විකල්පය ඔයාලා බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ප්‍රසංග අපි මම එදා කිව්වා ලයිව් එකදී අප්‍රේල් 30 වෙනකන් අපි ප්‍රසංග එක දිගට පවත්වලා මැයි වෙන ඉඳන් ප්‍රසංග සීමා කරනවා කියලා. මොකද අපි දෙයක් මේක පැල කරන්න ඕන නිසා ඒ වෙනි කැපකිරීමක් කරා. ඉතින් ඔන්න ඒ ප්‍රශ්නේ කිව්වා. අවසාන කාරණේ ආශාවරි කියන නමින් එකක පේජ් හදන් තියෙනවා, එකක ගෲප් හදන් තියෙනවා, එතකොට පෞද්ගලික account හදන් තියෙනවා. ආශාවරි පේජ් තියෙන එකයි ඉතින් මං ගාව. එතකොට ආශාවරි කියන නම කිසිම වෙන මොකක් කොහෙවත් තියෙන විදිහක් නැහැ. එහෙම තියෙනවා නම් යවුවා මං දැනුවත් නැහැ. ඒ හින්දා ඒවා මාර දෙයක් යවුනොත් ලියවුනොත් ගැටලුව නිසා ඒක දැනුවත් කරා. එතකොට ඊළඟ කාර්යය මම විශේෂයෙන් සුබ පතනවා. මේ ස්තුතිවන්ත වෙනවා.
ගැටුම් ඇතිවෙද්දි මට කෝල් කරලා ඉට පස්සේ මට ලයිල කතා කරලා මයි ගෙතර ඇවිල්ලා මට පෞද්ධල හම්බෙලා ගොඩක් අයි හිත දෛරිමත් කර එයට ගොඩක් ස්තුති ගොඩක් තින් ඉට පස්සේ විශේෂ මතක් කරන වෙලාවේ අපි හැමදාම ෂෝ ලයිව් දුන්නා. ඒ ලයිව් දුන්නේ බොහෝ විට ඒ ලයිව් එකේ ගොඩාක් අය හිටියා ආශාවරිත් එක්ක. මම ඒකට ස්තුතිවන්ත වෙනවා. මොකද ලංකාව වගේම බොහෝ පිටරට ඉන්න අය සමහර විට මේ අපේ ප්‍රසංගයක් බලලා සතුටුන අවස්ථාව තිබ්බ මට කෝල් කරනවා. නැත්නම් මම හිතන්නේ ලංකාවේ කිසිම සංගීත කණ්ඩායමක් හැමදාම ලයිව් එකක් දෙනවා කියලා. ඉතින් එහෙම දුන්නේ රසිකයෝ ගැන හිතලා ඒ ඔයාලා ගැන හිතලා එහෙම කරේ මම. නැත්තම් ලයිව් දෙන්නේ සමාහයට එකම සින්දු ගැන අහන එකම සින්දු ටික අපි ලයිව් දුන්නේ නැත්තම් අපිට එක සින්දු ප්‍රමාණය අවුරුද්දක් විතර ප්ලේ කරන්න පුළුවන්. ඒතර සින්දු මාරු කරන්න ඕන නැහැ. නමුත් ඒ ලයිව් එකේ ඇත්තට දුන්නේ ඉන්න අපේ මේ ඔයාලා නිසා. ඉතින් ඒක හැමදාම වෙනවා. ඒ හින්දා ලංකාවෙත් ලෝකවාසීන් පිටට ඉන්න ඔයාලා බොහොම ස්තුතියි. ගොඩාක් පින් අපිත් එක්කමයි පැටව වෙච්ච රැඳිලා ඉන්න. ඉතින් ඊළඟට කියන්න ඕනේ මේ බොහෝ සමාජ මාධ්‍යවල ලස්සන ලස්සන පෝස්ට් දාලා තිබ්බා. ඒකට ගොඩාක් ස්තුතියි. ඒ දිව මට මේ පෝස්ට් වලට ඒකට ස්තුතිවන්ත වෙනවා. ඉතින් මම අපේ ප්‍රසංග පවත්වන සංවිධානයට කියන්නේ ආශාවේ රසික රසයන්ට කියන්නේ ප්‍රේක්ෂකයන්ට කියන්නේ ඩ්‍රම් එකට අලුත් කෙනෙක් යොදාගෙන ළඟදීම ආශාවරි අපි ඉස්සරහට කරගෙන යනවා. ඉතින් පූජ්‍ය පැටවක මාත් එක රැඳිලා ඉන්න කියලා මම ආරාධනා කරනවා. බොහොම ස්තුතියි. උත්සාහයි.